ඉන්දියානු ප්‍රධානයක් ලෙස මෙරටට ලැබුණු කොවිඩ් ඇස්ට්‍රාසෙනිකා හෙවත් කොවිෂීල්ඩ් එන්නත මෙවන විට පුද්ගලයන් 509,275 දෙනෙකුට එන්නත් කර තිබෙනවා. ඊයේ දිනේ පමණක් මෙරට පුද්ගලයන් 42,925 දෙනෙකුට කොවිඩ් මර්ධන එන්නත ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. පසුගිය ජනවාරි මස 29 වන දින මෙරට කොවිඩ් එන්නත්කරණය ආරම්භ වුණා. ඒ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 310 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඉන්පුත්ගලින් 303 දෙනෙකුම වාර්තා වී තිබුණේ දේශීය වශයෙන්. ඒ දින හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 60ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 40ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 34ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 169 දෙනා දිවයිනේ සස දිස්ත්‍රික්ක වලින් වාර්තා වී තිබුණා. ඒත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 83,551 දක්වා ඉහළ ගියා. ඉන්පුත්ගලින් 79,421 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්ගලින් 3,654 දෙනෙකු පමණයි. ඒ දින මෙරටින් කොවිඩ් මරණ 5ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස් ඇත්තේ බුලත්කොහුපිටිය, කොළඹ 10, මහනුවර, ගනිමුල්ල සහ පූජාපිටිය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන්. එත් සමග මෙරට සමස්ත COVID-19 මරණ සංඛ්‍යාව 476ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනේ ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 95ක් තුළ පුත්කලින් 9,891 දෙනෙකු නිරෝධායන වෙමින් සිටිනවා. ඊයේ දින තුළ PCR පරීක්ෂණ 9,822ක් සිදු කර ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.